ගොවිය ආනාතයි ඒවගේම පාරිභෝගිකයාට කණඩ නැතුව අද අසන තත්වකට පත්වෙලා තියනවා හැබැයි අතර මැදිියයා ගොඩේ යන ක්‍රමයක් තමයි මේ ආණ්ඩුව හදල දිරතියෙනෙ තමණ්ඩ හිතවත්කම්පෙන්න්නපු ගජ මිතුරන්ඩ අවස්ථාව ලබාද. සෞභාග්‍ය ආණ්ඩුව මේ රටට දුර්භාග්‍ය ගේ ආණ්ඩුව බවට පත්වෙලා තියෙනවා අද මේර ජනතාවට මූලික ප්‍රශ්න දෙක්කට මූන දෙ සිද් වෙලා තියෙනවා ඒක එකක් තමයි හොවිද් නිසා මැරෙනවාද හෙමලත්තම් බඩිගින්න මැරෙනවාද කියක. මොකද අද රුපියල් පන්දාහා බෙදෙනක එමත්න් සහනමල්ල බෙදරක ගැන අපේ වැඩ පිළිවෙල ගැන කතාකරොත් අපි දන්නවා අඩු ආදායම් ලාබීන්ට හා ආදායම් බිඳ වැටිච්චායට සහනමල්ලක් හෝ රුපියල් පන්දාහක් ලබා දෙන බවට ලොකූ ප්‍රචාරයක් පහුගේ කාලේ ඇතුළද ගෙනනිච්ච. ඇතර්ම මේ ඇතුල මොකද වෙන්න කියන එක ජනතාව දැන් කතා කරන තත්ත්වකට ඇල්ල තියේවා. රජයෙන් ලැබෙන සහන ලැබෙන ආධාර ලැබෙන සියලුම දෙනාට එම මුදල අයිංකර අඩුකරගෙන. සමුෘධල අබියෙක් නං සමුෘදිය ලැබෙන ආධරය අඩුකරගෙන ඉත්තිරි මුදල රුපියල් පන්ධාහ සම්පූර්ණෙන්ඩ ලබාදෙනවා. සමුෘදධය ආධාරය හැටිය රුපියල් තුන්දාහක් ලැබෙනවාවනං රුපියල් දෙදාහක් ඒ කෙනට ලැබෙනවා. ැදිහිට ධාර ලබෙන්නේ යම්්‍රමාණයක්ද ඒ ප්‍රමාණය අයිංක අඩුකරගෙන ඉතිරික පන්දාහ ලැබෙන්ට ලබාදෙනවා. ඒවගේම ආබාධි ආධාර ලබනායගෙන් ඒ මුදල අඩුකරගෙන රුපයල් පන්දාහ ලබාදෙනවා. මේවා රජයෙන් ලැබෙන ආධාර නිසා හරිකමක් නැහැයි කියන්න පුළුවන් නමුත් ගොවි විශ්‍රාම වැටප ලබන අසරණ විශ්්‍රාමික ගොවයා තමන්ගේ හයහත්තිය තියෙන කාලේ ඉතිරිකරගත්ත මුදලින් තමන්ගේ විශ්්‍රාම ටුප ලබන කොට මේ රජය ඒ ගොවවි විශට්‍රාම වැටුපේ ප්‍රමාණය අඩු කරගෙන ඉතිරි ප්‍රමාණ ලබා ල රපියල් පන්දාහ ගොවි අන්ට ලබා දුන්න කියලා උදම්මන්ට ැල් ෑස්තුෙලා න්න. මට ඒ පෙේදාක ගොවිමහත්තේ කතා කරලා කියනවා මන්ත්‍රීතුමිය මට රුපියල් පන්දාාහ දෙනෙනක්වා මවන්ට එන්නකවා මම ගියා මම ගිහාම. ලැබ ரா ්ප පල් ද නසය පනහක් මට ුපියල් පණහක් දීර දැං හරී කියලක වවා. එතුකොට මේ ආුව ්ජන ඇදගේ ලිට න්නෙනවා. රජය නාධාරමුදලක් දෙනවයි කියලා තමන් ඉතිරි කරගත්ත මුදල ඒ මන්‍ය විශ්්‍රராම් වැ්පවිදියට ලබා ගන්නකොට, ඒක යිංකරගෙන රපල් පදාහක් දුන්නයි කියලා උදම් වනන්න. ඒත් එක්කම අද රජේසේක ෙම විශ ්‍ර මික ත් ව මොක්ද කියලා. පි මේ ේලාව තා කරන්න ඕනේ විශේෂ මාතයේ දිස්ත්‍රික්කය ගැන ත්තුත්. මාතලයේ ස්්‍රික්කේ පරේල් විසිනම්වෙෙන්ද ඳදල මේ මේනකොට දින හතලිස් දෙක්කට ආසන්න කාලයක් වහල දාලා තියෙනවා. දින හතලි එක්කට ආසන්න කාලයක් වහල දාලා තියනෙනවා. මාතල දිස්්‍රීක්කය කියැන ොම දුෂ්කර දිස්ත්‍රිකය එතකොට මේ හැමගමේTM යන්ත්‍ර නැහැම මේ ගම මිනිස්සුන්ට ඇවිදගෙන දුරින් ගිහිල්ල සල්ලි අරගන්න රජයේ සේවකයන්න. මුළල තලයේ ිස්ත්‍රීක්කේටම ස්ථාන දහයක විතරයි ATMයේ මියන්ත්‍ර තියෙන්නේ. මාතලයේ යටවත්ත රත්වොට උකවෙල ගලේවෙල පල්ලෙපොල දඹුල්ල ඉළඟට විල්ගමුව ලගගල පල්ලේගම නවුල්ල කියන ප්‍රදේශවල තැංගොල තියෙන්න්නේෙ. එදුකට මේ වසම් පන්සී හතුලිස් පහේමය ප්‍රජේසේවකයෝ මෙ තැන් දහයට එන්න ඕන හැබැයි ප්‍රවාහන පහසු නුත් නෑේ. එතිකට මේ අයට කොහොමද තමන්ඩ අවශ්‍යය එදිනෙදා බාන්්ඩ ලබාගන්න කියනෙකට රජේ වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. රජයේ සේවකයා ඒවගේම විශ්්‍රාමිකයා මේ වෙනකට අන්ත අසරන් තත්වයකට ලපත්වෙලා තියෙනවාමකද සහනමල්ලකුත් නැහැ බඩුමල්ලකුත් නැහැ තමන්ට වියදන් කරලගන්න එදිනෙදා වශ්‍යතාවයන් ගන්ඩ විදිහෙකුත් නැති තත්වයකට පත් වෙලා රජේසේවකයා ැවැන්ත අසර ත්වයකට පත් වෙලා තියෙන. ඉරකට වත්තු කම්කරුව ගැන කතාරොත්. ලංකාව පුරහම මේ තත්ත්වයි අපිට දැනගන්්ඩ ලැබෙනවා. අපි දන්නවා ලයින් කාමරේක ප්‍රධාන පවුල අමතරව අනු පවුල් කීපයක් ඉන්නවා. ප්‍රධාන පවුලට අමතරව අනුපවුල් කීපයක් ඉන්නවා. එතකොට මේ සහමල්ල දෙනකොට එහමනත්තන් රුපියල් පන්දහස දෙනකොට මේ ග්‍රෘහමූලිගේකට එකක් දීම වතුකරයට අදාලද කියනෙක අපිට සලකලා බලන්න සිද්ධ වෙනවා. මොකද? මේ ග්‍රහමූිකට පමයි සහනමල්ල දෙන්නේ ඒක තමයි චක්‍රලයේකයේ තියෙන්නේ නමුත් වතුකරයේදී මේ ගෘහමූලිකයක් එක්ක තවත් අනුපවුල් ගණනාවක් ජීවත් වෙනවා. බැරිවෙලාවත් මේ ගෘහමූලිකයා වත්තයකම්කරුව එෙක් නම් මෙන්න ඒ අදාළ පවුලට සහනමල්ලත්න හැ රුපියල් පන්දාහත් නැතුව යනවා. එතකොට ඒ පවුෙමය බඩගින්නේ ඉන්න තත්වයකට පත්වෙලා තියෙනවා මොකද පවුලේ හත් අට දෙෙනෙක්ම. බඩගන්නේන්න න්නවා නිසා මේ ශේෂය වතුකරේ ජනතාව ගැන මේ ආණ්ඩුව මීට වඩා සැලකිල්ලෙන් බලන්නඕෝඩ මොකද වත්තේ වැඩ ලබෙන්නේ අතොලොස්සකට පමණයි එනිසා වතුකරේ තත්ත්වය අද බොහොම වයානකයි කියෙලා කියන්න ඕනයි ඇත්තරම කිව්වොත් මේට වග කියන්න ඕන සියලුම ආ්ඩුව මේ වෙනකොට මේ රටේ තව ඩේට බේසකක් එමට මේරටේ පුද්ගලයන් පිළිබඳව කිසිම තොරතුරු පද්ධතියක් නැ්කම නිසාවෙන්ම මේ රජීෙන් ලැබෙන ආාර ඇත්තරම සුදුසන්ඩ ලැබෙනවාද කියනක පිළිබඳ ගැටලුවත් තියවා. ඒක උඩාද මේ රජේ රුපියල් පන්දාහෙන් ඒවගේ සහන මල්ලෙන් දේශපාලන වාසිගන්න පහත් නීච අදමතත්තුවයට වැටල තියෙනවා කියනෙ ක අපි කියන්න ඕේ. මොකද ග්‍රමීිය කමිටුව හදාගෙන තියෙනවා මේ ග්‍රමියය කමිටුවේ තියෙනවා චක්‍රලේකේ ප්‍රදේශය දේශපාලන අධිකාරය ඒක ඉන්න ඕනි කියලා. හැබැයි මං අහනවා. ල්ම ්‍රික් කම්වරුන්ගේ ඒක කොතනකවත් තියෙනවාද කියලා ආණ්ඩුවේ ප්‍රදේශය දේශපාලන අධකාරියය විතරක් ඒක ඉන්දෝන කියලා. මේක තුළ ආණ්ඩුවට පක්ෂව චන්දය නොදුන්න ගංවලඉන්න ජනතාවට දැඩි බලපෑක් සිද් වෙලා තියෙනවා මේ ග්‍රාමියය කමිටුවෙන් තේරීලා ආවෝත් විතරයි රුපියල් පන්දාහක් එම නැත්තැන් සහනමල්ල ලැබෙන්නේ. මෙන මේ තත්ත්වයට අද ගංවල මිනිස්සු ජනතාව මූුණ දෙමින් පවතිනවා. එතෙකම වසමකට වෙරද සෑල් දෙකක් විවෘත කිරීම අරගත්තොත් ඒකත් ලැබෙන්නේ ආණ්ඩුවට චන්දයේදීපු කෙනෙකුට පමනමයි. ප්‍රධාන සුදුසකම ආණ්ඩුව වෙනුවෙන් චන්දයේ පාවිච්චි කරාද ආණ්ඩුව වෙනුවෙන් ප්‍රචාකට ඇතු ද හමනටතන් චන්ද ඩවල ඇදිලා හිටියාද කිය පමණයි ඒගේ සුදුසුකම වෙලා තියෙන්නේ. මේ පිළිබඳව වගකයුතු නිලධාරීන්ට අපි පැමිණිලි කරහම හඳ පෙන්න්නනකොට ඒගල්ලං ඇගිල්ල දිහා බලනු. පෙන් ගො ඇගිල රන මේ රද නිර්දිිරගන්න ක්‍රමවේදකගේ ගොල්ල තාතරන්නේ නෙහ. එහමන අපි යෝජනා කරනවා ප්‍රාදේශය දේශපාලන අධිකාර ග්‍රාමීය කමිටුවට එක් කරනවා නම් ආණ්ඩු පක්ෂය හා විපක්ෂයකන දෙකම ඒ කමිටුවේ තිියන්්ඩ මේරටේ ජනාධිපත්තුමා වග බලාගන්නව ඇතිකකි අපිහිතනවා. එහම නැත්තම් දේශපාලන අධිකාරිය මේකෙන් ඉවත් කරලා ඒ රජයේ නිලාරන්ට මැදිිහත් වෙලාත් සදුකන් ලබනය. එකතු කරන්න කියනෙ අපි මේ වෙලාවෙේ යෝජනාවක් හැටියට කරනවා. ඊළඟට අරගත්තතින් අද වීගොවියාට පොහොරටිකනැැ තේ ගොවියාට තේ පොහොරටික නැතිව තියෙනවා අලගොවියාට අලටික වගා කර ගන්න බැරුව තියෙනවා පහොරටිකන. එලවලු ගොවියාට එලවලු පොහරටික නෑ ඒවගේ හදදාගත් එලවලුටික නිසිමිලකට විකුණ ගන්න බැරුව තියවා ගම්බල ගහිල් විකුණ ඒලවු ග මනිසුන් ගඩ බැය එකට. හතරගුණයක් පස්ගුණයක් මිලවැඩි ඒවගේම බීලූුණු ගොවිටා ද පොහොරත් නැහැ බීජත් නැති තත්වයකට පත් වෙලා තියෙනවා. දැබුල්ලේ ලූුණු ගොියෝ අද සසියට හැට පහක් ගොවිතනින් අයින් වෙලා තියෙනවා. මේකේ ඉදිරියේදී ඒ ඇ ඇතිවෙන ප්‍රශ්ය තමයි, ප්‍රතිපාලය තමයි, පිටින් බීලූුණනු ගන්නන්ට වෙන පත්ත්වයක ඉදිරියේ දී පත්ව වෙන බව මේ වෙලාව අපි මතක් කරන්න ඕනි ඒකත් ඒ වෙලාවට තමන්ගේ වාසියට. මේ ආඩුව හරවා ගනිීද කියන ැටලුව අපිට තියෙෙනවා. එනිසා මේ ආ්ඩුව යටතේ ගොබයානාතයි ඒවගේම පාරිභෝගිකයාට කණ්ඩ නැතුව අද අසන තත්වකට පත්වෙලා තියෙනවා හැබැයි අතර මැදයා ගොඩ යන ක්‍රමයක් තමයි මේ ආණ්ඩුව හදලදිලා තියෙන්නේෙ තමණ්ඩ හිතවත්කම්පෙන්න්නපු ගජමිතුරන්්ඩාවස්ථාව ලබාද. මෙන්න මෙහම තත්ත්වයක් අද මේ රටේ තියෙදදි. ඊ පාර්රිිමේතු ේ කෘෂිකරම මැතු ට ිහිලස ේ. මට තිබුණු ප්‍ර්න මයියේ පාලිේන්තුවේදී ළඟ විපක්ෂණනායක සජි ප්‍රයමදාස මහත්්‍යයාද ්‍රනි ලික්‍රම් සිංග මහත්තයාද මෛත්‍ර පාල සිලසයන මහත්්‍යයාද. එහෙමනත්තන් අපි කියන මහින්දරජ පක්ෂ මහත්තයාාව යිදන්නේ ෑ මේ යන හැටට. එනිසා අපි කියනවා පටේ ජනතාවට තියෙන ප්‍රශ්න දෙකයි කොවිද් වලින් ැරනවාද එහමන ම් ඩ ග මැරනවාද කිය ප්‍රශ ස ර ඇමත්. හැබැයි අවස්ථාව දුන්නුවොත් මේ රටේ ජනතාවට චන්දයක් තියලා ඔබ තුමා කිය නොේ කිසි කෙනෙක් නෙවවි පක්ෂණයක වෙන්නේ ඔගොල්න්ගේ මහින්දරාජ පක්ෂ මහත්ත්‍යයා කියනක ක අපේ වෙලා ව ජනතාව දැ ගේ ෑස්තු ලයින්.